ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කාන්තා එක් දින ඉතිහාසයේ ලෝක වාර්තාවක් ලැබීමට සමත් වෙනවා අප්‍රේල් 17 වෙනිදා රාත්‍රිය වෙන විට ඒ තමයි දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙච්ච එක් දින තරඟාවලියේදී ඉතින් ඔබ දන්නවා 2020 තරඟාවලිය ගැන 2020 තරඟාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා ඉතිහාසයේ පළවෙනි වතාවට දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරා නැත්නම් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ඒක පළවෙනි අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමක් පරාජයට පත් කළ මේ එක් දින තරඟාවලියේ පළවෙනි තරඟය ඇතරම වර්ෂාවට හේදිලා ගියා හැබැයි දෙවන තරඟය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා නමුත් තුන්වන තරඟය ශ්‍රී ලංකාව අතිවිශිෂ්ට ලෙස ආයේ කියන්න වචන දෙකක් නැහැ අතිවිශිෂ්ට කිව්වත් මදි ඒ ජයග්‍රහණයට ඒ තරම් සුපිරි ජයග්‍රහණයක් ලබා ගන්නේ ලෝක වාර්තාවක් තබමින් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟය ජයග්‍රහණය කිරීමට නම් අති දැවැන්ත ලකුණු 302ක් ලබා ගැනීමට තිබ්බා ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමට 302ක් කියලා කියන්නේ ලොකු අභියෝගයක් චමරි අතපත්තු හැරුණාම ඉතිරි ප්‍රතිකාරණයක් ගත්තාම පොඩ්ඩක් අපි දන්නවා චමරිගේ මට්ටමේ නැහැ මෙවැනි හඹායම් කිරීම ටිකක් දුෂ්කරයි කියන එක මොකද දෙවන තරඟයේදීත් අපි ඒක දැක්කා මොකද ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම ගැහුවේ දෙවන තරඟයේදී ලකුණු 229ක් විතරයි ඒකෙදී ඇත්තටම චමරි අතපත්තු ගැහුවා ලකුණු 51ක් අර්ශතකයක් ගැහුවා නමුත් අනිත් ක්‍රීඩිකාව ඔක්කොම එකතු වෙලා ගහලා තියෙන්නේ ඉතිරි ලකුණු ටිකත් එක්ක 229ක් විතරයි. එතකොට අපිට පේනවා මේ චමරි අතපත්තු තමයි ප්‍රධාන සාධකය කියලා අපි හැමදාම කතා කරනවා වගේ. ඉතින් මෙතන වසනාවකට චමරි අතපත්තු ආරම්භයේ ඉඳලා අවසානයේ වෙනකම්ම ඉන්නවා. ඒ ඉන්නවා විතරක් නෙමෙයි වාර්තාගත ලකුණු 195ක් නොදෙවි ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ඉතාම පහසුවෙන් ලකුණු 305ක් ගහනවා පන්දු වාර 44 පන්දු 3ක් තුල. ඇතරම ගත්තොත් එහෙම පන්දු වාර 5ක් විතර ඉතිරිව තිබියදී මේ දැවැන්ත ඉලක්කය අවසන් කරලා දානවා කඩලු 6කින් ජයග්‍රහණය කරලා. ඉතින් කාන්තා ඉතිහාසයේ මෙහෙම හඹායමක් සිද්ධ වෙලා නැහැ. කියන්නේ ලකුණු 300ක හඹායමක් කවදාවත් සිද්ධ වෙලා නැහැ. එතකොට දකුණු අප්‍රිකාව මේ තරඟාවලිය ජයග්‍රහණය කරා වගේ තමයි දෙවන ඉනිමට එන්නේ. පළවෙනි ඉනිම ක්‍රීඩා කරලා ඉතින් අපිට වුණත් ඒක හිතනවා. නමුත් ලෝකේ වෙනස් කරනවා වාර්තා වෙනස් වෙනවා වාර්තාවන් තිබෙන්නේ හැමදාම බිඳහෙලන්නේ කියලා අපි කියනවා ඉතින් වාර්තාවක් කියන්නේ ඒක සදාකාලික එකක් නෙමෙයි ඒවා අනිවාර්යයෙන්ම බිඳින්න තමයි තියෙන්නේ 2012 දී දැනට අවුරුදු 12කට කලින් තමයි කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම හඹායෑම සිදු කරලා තියෙන්නේ 289ක් කඩලු 6කට නව සීලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව ඉතින් අවුරුදු 12කට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 305ක් ගහලා තිනවා කඩලු 4කට දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාව ආස්සේ යන්නේ එකයි මේකේ වැදගත්කම. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාව තමයි ලෝක එක් දින ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගෙන ගිය කණ්ඩායම බවට පත්වන්නේ. ඉතින් ලෝක ශූර ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. එතකොට තව නව සීලන්තයේ ඉන්නවා. දකුණු අප්‍රිකාවේ ඉන්නවා. එංගලන්තේ නම් පැතබලාත එක නැහැ. මේකේ මුල් 10 ගත්තොත් එහෙම අවසාන 10 ඉන්නේ පකිස්තානයේ 273 කඩලු 7. ඒතකොට එංගලන්තයෙන් මෙච්චර ලකුණු ප්‍රමාණයක් හඹාගෙන ගිහිල්ලත් නැහැ. එහෙම එක්කුත් මෙතන තියෙනවා. හැබැයි දැවැන්ත කන්න ඕස්ට්‍රේලියාව තමයි වැඩිපුරම හඹාගෙන ගිහිල්ලා තින්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවටත් බැරි වෙලා තියෙනවා ලකුණු 300ක් හඹාගෙන යන්න එක් දින ඉතිහාසයේ දාමෙදා තුර. හැබැයි ශ්‍රී ලංකාව චමරි අතපත්තු ප්‍රමුඛ ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද චමරි නැතු වුණා නම් මේක කරන්න වෙන්නේ නැහැ අපිට. ඉතින් චමරි අතපත්තු ප්‍රමුඛව ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා මේ ලකුණු ප්‍රමාණය හඹාගෙන යන්න. ඉතින් චමරි පන්දු 139කදී 195ක් ගන්න 6-5ක් 4-26ක් ගහලා තිනවා 140යි වේගය. ලකුණු 26ක් ආරම්භක ප්‍රතිකාරණ විශ්මි ගුණරත්න ගහලා තිනවා. පළවෙනි කඩුවේ සම්බන්ධතාවයත් ඉතාමත් හොඳයි. පන්දු අර 15යි පන්දු 4ක් වෙන විට ලකුණු 90ක් ගහලා තිනවා මේ දෙන්න. හැබැයි මැද පෙළ අසාර්ථකයි. ආය දේශ ක්‍රීඩිකාවක් වන නිලක්ෂි සිල්වා හොඳ සහයක් ලබා දෙනවා චමරිට. මොකද හතරමන කඩුල දැවිලා යන්නේ 126දී 21 පන්දුවාරයේදී. ඉතින් එතන ඉඳලා තරඟය අවසන් වෙනකම්ම මේ දෙන්න දැවැන්ත සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වෙනවා ලකුණු 180ක විතර. ඉතින් ඒ සම්බන්ධතාවයට තමයි නිලක්ෂි සිල්වා පන්දු 71කදී ලකුණු 50ක් 4-3ක් ඇතරම මේ සහාය ලබා දීමේ රෝල් එකක් තමයි මෙතන නිලක්ෂි ප්ලේ කරලා තියෙන්නේ. මොකද චමරි අතපත්තු වේගෙන් පන්දුවට පහර දෙද්දී ඒකට සහායක් ලබා දීලා තිනවා හරි විදිහට කඩුල්ල යවා ගන්නේ නැතුව. ඉතින් ඒකෙන් තමයි ශ්‍රී ලංකාව පහසුවෙන් නැත්නම් අවසානයේදී පහසුවෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ. හැබැයි චමරි අතපත්තු නොහිටින්නට
අපට මේ ජයග්‍රහණය නම් ලබා ගන්න වෙන්නේ නැහැ කියන එක නැවත නැවතත් කියන්නටම වෙනවාමයි. ඉතින් චමරි අතපත්තු යම් කිසි වාර්තාවකට මෙතනට ඇවිල්ලා තියෙනවා අපි බලපුවම ඒ තමයි චමරි අතපත්තු ලෝකයේ තුන්වන ඉහළම තනි ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම වලට සමත් වෙනවා. ඒ කියන්නේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩියෙන්ම ලබාගෙන තිබෙන්නේ අමිලියා ලකුණු 232ක් නොදෙවි පන්දු 145කට 2018 දී අයර්ලන්තයට එරෙහිව ඊට පස්සේ ක්ලාක් නැමැති ක්‍රීඩකවක් 1997 දී ඩෙන්මාර්කයට එරෙහිව 229ක් නොදෙවි ලබාගෙන තිනවා ඒ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකවක් අමිලියා නවසීලන්තේ. එතකොට චමරි අතපත්තු තමයි දැන් අංක 3 බවට පත්වන්නේ. හැබැයි මේක කියන්න ඕනේ මේ තරගයේම තව වාර්තාවක් තැබීමට සමත් වෙනවා චමරිට කලින්. චමරි 3 වෙන්නේ දෙවෙනි ඉනිමේදී. හැබැයි අංක 4 බවට පත්වෙන්නට සමත් වෙනවා ලෝරා. ඇය නොදැවි ලකුණු 184ක් ගහනවා ආරම්භක විධිකාරණයේ විදිහට. ඒ අනුව තමයි 301ක් ගහන්නේ. ඉතින් ලෝරා 184ක් ගහනකොට අනිත් කවුරුත් අර්ධශතකයක්වත් ගහලා නැහැ. වැඩිම ලකුණු 36 ගණන් වල ලකුණු 3ක් වාර්තා වෙනවා එතන. ඉතින් ගොමරි ඒ වාර්තාව බිඳහෙලන්නට ඊළඟ ඉනිමේදී සමත් වෙනවා චමරි අතපත්තු 195ක් ගහලා අනිත් පැත්තට. එතකොට මේ අනුව කියන්නේ තරගය අවසන් වුණාට පස්සේ ලෝරා අංක 5ට වැටෙනවා, චමරි අංක 3ට එනවා. ඉතින් දැන් ලෝකේ තුන්වන ස්ථානයට වැඩිම ඒක පුද්ගල ලකුණු ලබා ගැනීම ලබාගෙන තියෙන කාන්ත අංශේ චමරි අතපත්තු කියන එක කියන්නට ඕනි. අංක 4ට ඉන්නේ දීප්ති ශර්මා 188ක්. ඉතින් අතිදැවැන්ත දක්ෂතාවයක් කියන එක කියන්නටම ඕනි. මේක සාමාන්‍යයෙන් මේ පහසුවෙන් කරන්නට පුළුවන් වැඩක් එහෙම නෙමෙයි. ඒ අනුව කොහොම හරි දකුණු අප්‍රිකාව තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලියක් ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමටත් සමත් වෙලා තිනවා. ඒකත් වාර්තාවක් බවට පත් වෙනවා. ඉතින් එක් දින තරගාවලියක් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව තුලදී ජයග්‍රහණය කරගන්නට බැරි වෙලා තිනවා. මේවර ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත් වුණා ඒ අනුව. ඉතින් කොහොම වුණත් සෑහෙන ලොකු ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මේ තරගාවලියේදී ලැබෙනවා කියන එක කියන්න ඕනි. 20 තරගාවලිය ජයග්‍රහණය කරා, එක් දින තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් කරා. ශ්‍රී ලංකාවෙත් නෙමෙයි දකුණු අප්‍රිකාව වගේ තනතිරිවල. දැන් අපි ඊළඟට යන්නට තියෙන්නේ 20 ලෝක කුසලාන සුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඉතාම ඉක්මනින් ආරම්භ වීමට නියමිතයි. අපේ 25 වෙනිදා එක්සත් අරාබි එමිරාජ්යේදී මේ සුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි තරගය තායිලන්තය සමග ක්‍රීඩා කිරීමටත් නියමිතයි. ඉතින් දකුණු අප්‍රිකාවේදී අතිදැවැන්ත ජයග්‍රහණ ටිකක් ලබාගෙන ලෝක කුසලාන සුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පැමිණීම ඉතාම විශේෂත්වයක්. ඉතින් මේකේ අවසාන මහා තරගයට අපි පැමිණිය යුතුමයි මේකේ ලෝක කුසලාන සුසුකම් ලබා ගැනීමට. ඉතින් හොඳ තරගාවලියක් ක්‍රීඩා කරා දකුණු අප්‍රිකාවේ. ඉතින් 20 ලෝක කුසලානයට යන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕනි. ඉතින් දැවැන්ත ලෝක වාර්තා ටිකකුත් තියලා තමයි ඒ හොඳ මානසිකත්වයත් එක්ක තමයි දැන් ඔන්න ලෝක කුසලාන සුසුකම් වලට චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා කණ්ඩායම යන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.